Duty ke Kutian. Hari, Aibon putih siru dina atama. Klasik sambandhana siru dina ama, memo tesi kani waran sidu kala yutu i taman dia bidi wai kon kara gana. Klasik sambandhana siru dina ama. Kadang video call karena banyak yang beri ekennya mati kian, muka deh itu kian. Nanti silu di nama kelas segera sampan dengan silu di nama di waran ma video call kara itu main. Dalam situ minan muka deh video call karena beri itu. Shehan Sanjana, Imashi, Pravisha, Nuan. Nuran tuh kayak gitu, jadi si Yasin, Sadisha, Vishmi, Kavish, Tarushi, Taruka, video konkuran itu putih kisah begini mak dekian nepa note kayak saya main kian nko ahunne liar karena mereka itu kian nepa hari hari silaturahmi itu putih subuh sendai wa bewa kila prarthana karena subuh mas subuh endo na hari hari ada api alut padang patangan nih kalau awas alut padang adama sambandha vechi katti innavada class ekata oh sir oh sir inna puthe oyala tute ekak print out karagattada oh sir tamoma tute ekak inna aluthen sambandha vechi aya tute tham welada thiyenne hamotama oh sir hari tiup tangan boleh ada, hari. Alu tuh katakan negara pada mata mai, alu tuh katakan pada mata mai. Sri Lanka we Britania balaya pihituwi mal, Sri Lanka we Britania balaya pihituwi mal kira pada mata mai. Ada api haha pura kira nama wibie pertanggar ni, ada? Sri Lanka we Britania balaya pihituwi mal. Udah, me Lanka we ganter ada pasti, me Sri Lanka we me Indian sahagri mutu ede, bijir sahagana Sri Lanka we. Betul ni memang tuh ada lagi. Har Sri Lanka we, har Sri Lanka we kat terpas se, me Sri Lanka, ikannya me api jiwa dengan rata, perdana wajib Eropa jadi tuh dene krisis api rata yang tak tujuh hari buat pat kerana tiba. Me api rata Eropa jadi tuh nak krisis api rata yang tak tujuh hari buat pat kerana tiba.
මේ මුලින්ම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගන්නවා පෘතුගීසීන් විසින් පෘතුගීසීන් විසින් මුලින්ම අපේ රට අර අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ එක යටත් විදිහට බවට පත් කර ගන්නවා මේ මුළු ගැටේ හරියන්නේ නැහැ හරි මුලින්ම අපේ රට යටත් විදිහට බවට පත් කර ගන්නවා අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ යටත් විදිහට බවට පත් කර ගන්නවා පෘතුගීසීන් විසින් පෘතුගීසීන් විසින් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ මුලින්ම යටත් විදිහට බවට පත් කර ගන්නවා පෘතුගීසීන් විසින් 1505 වර්ෂයේදී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ල ගන්නවා පෘතුගීසීන්ගෙන් පස්සේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ල ගන්නවා ලංකේසීන් විසින් ලංකේසීන් විසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ල ගන්නවා සම්පූර්ණයෙන්ම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ල ගන්නවා 1658 වර්ෂයේදී 1658 වර්ෂයේදී ඊට පස්සේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ල ගන්න යුරෝපාජාතිය තමයි ඉංග්‍රීසීන් එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයන් මෙන්න මේ කියන බ්‍රිතාන්‍ය පුතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ල ගන්නවා 1796 වර්ෂයේදී 1796 වර්ෂයේදී මෙන්න මේ කියන පෘතුගීසීන් sorry මෙන්න මේ කියන ඉංග්‍රීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ල ගන්නවා සුද්ධ මෙතනින් නතර වෙන්නේ නැහැ අනිත් මේ දෙගොල්ලම පෘතුගීසීන් සහ ලංකේසීන් කියන දෙගොල්ලටම ලංකාවේ අල්ල ගන්න පුළුවන් වුණේ මුහුදුබඩ ප්‍රදේශ ටික විතරයි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික විතරයි මේ පෘතුගීසීන් සහ ලංකේසීන් අල්ල ගන්න පුළුවන් වුණේ එතකොට පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ල ගන්නවා 1505 වර්ෂයේදී ඊට පස්සේ ලංකේසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ල ගන්නවා 1658 වර්ෂයේදී ඊට පස්සේ ඉංග්‍රීසීන් එහෙනම් බ්‍රිතාන්‍යයන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ල ගන්නවා 1796 වර්ෂයේදී එතකොට මේ ඉංග්‍රීසීන් පුතේ 1796 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ල ගන්නවා ඔවුන් එතනින් නතර වෙන්නේ නැහැ මෙන්න මේ ඉංග්‍රීසීන් 1815 වර්ෂයේදී 1815 වර්ෂයේදී මුළු මහත් ශ්‍රී ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගන්නවා පෘතුගීසීන් 1815 දී මුළු සමස්ත ශ්‍රී ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගන්නවා එතකොට ලංකාවට වැඩිම බලපෑමක් එල්ල කරපු යුරෝපාජාතිය තමයි පුතේ ඉංග්‍රීසීන් ඒකට හේතුව තමයි මෙන්න මේ පෘතුගීසීන් සහ ලංකේසීන් අල්ලගත්තේ ලංකාවේ වටේ කෑල්ල විතරයි. උන්ට අල්ලගන්න පුළුවන් ඇල්ලුවේ වටේ විතරයි. උඹට වටේ අල්ලල නතර වුණා. හරිද? පෘතුගීසීන් සහ ලංකේසීන් ඇල්ලුවේ වටේ විතරයි. ඒ කියන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයක විතරයි මෙන්න මේ කියන පෘතුගීසීන්ට සහ ලංකේසීන්ට අල්ලගන්න පුළුවන්. නමුත් පුතේ ඉංග්‍රීසීන් වටේ විතරක් අල්ලන නතර දෙන්නේ නැහැ. උන් අල්ලගත්තා මෙතන. හරි මුළු මහත් ශ්‍රී ලංකාවම හරි මේ පෘතුගීසීන් සහ ලන්දේසීන් ආදරයේ චුට්ටක් ඔය වටේ පොඩ්ඩක් අරගාලා දැම්ම විතරයි හරිද ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික විතරයි අල්ලගත්තේ නමුත් ඉංග්‍රීසීන් පුතේ මොකද්ද අල්ලගත්ත මැදත් එක්ක හරිද කන්ද උඩරටත් එක්ක හරිද කන්ද උඩරටත් එක්ක මුළු මහත් ශ්‍රී ලංකාවම මෙන්න මේ කිරේ ඉංග්‍රීසීන් අල්ලගත්තා ඒ නිසා ලංකාවට වැඩිම බලපෑමක් එල්ල කරපු යුරෝපාජාතිය තමයි දෙක කවුද මෙන්න මේ කියන ඉංග්‍රීසි මෙන්න මේ කියන ඉංග්‍රීසියෙන් තමයි ලංකාවට වැඩිම බලපෑමක් එල්ල කරපු යුරෝපාජාතිය උනේ හරිද එතකොට මේ ඉංග්‍රීසින් කියන්නේ බ්‍රිතාන්‍යයන්ටම තමයි මෙන්න මේ කියන බ්‍රිතාන්‍ය පොදුවේ ඉංග්‍රීසි භාෂාව කතා කරපු නිසා තමයි ඔවුන්ට ඉංග්‍රීසි කියලා හැඳින්වුවේ ඉංග්‍රීසි කියලා හැඳින්වුවේ
පුරුතුගීසි ලංකාව 1505 දී අල්ල ගන්නවා ලන්දේසි ලංකාව 1658 දී අල්ල ගන්නවා මුම් අල්ලගන්නේ ලංකාවේ මුදුබඩ ප්‍රදේශ විතරයි ඊට පස්සේ ඉංග්‍රීසි එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය 1796 වර්ෂයේදී 1796 වර්ෂයේදී ලංකාවේ මුදුබඩ ප්‍රදේශ ටික අල්ල ගන්නවා මේ අක්කු එතනින් නතර වෙන්නේ නැහැ හරිද 1815 දී කන්ද උදරට එක් Handing me makin aku terseria ganda. Sri Lanka ini muhudu pada Pradesh. Sri Lanka ini muhudu pada Pradesh. Sorry, Sri Lanka ini sorry. Sri Lanka ini bidan ni balai pihidu ini makin aku terse. Sri Lanka ini bidan ni balai pihidu ini makin aku terse. Handing me makin aku terseria ganda. Handing me makin aku terseria ganda. Pradhana Vashyan Sri Lanka Pradhana Vashyan Sri Lanka Pradhana Vashyan Sri Lanka Europa Jati Tidene Kuvisin Europa Jati Tidene Kuvisin Europa Jati Tidene Kuvisin Europa jadi ini dari kuisi. 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 යටත් කොටගෙන තිබේ යටත් කොටගෙන තිබේ මොන් වතුරෙන් ශ්‍රී ලංකාවට වැඩිම බලපෑමක් එල්ල කළ යුරෝපා ජාතිය වන්නේ Mount Atarin Sri Lanka ada berapa balapan elokal Europa jadi awan ni? Mount Atarin Sri Lanka ada berapa balapan elokal Europa jadi awan ni? Mount Atarin Sri Lanka ada berapa balapan elokal Europa jadi awan ni? Mohon aturin Sri Lanka ada wedding balap pemak elakar Europe aja tiwan ni. Britania ni, Britania ni, Britania ni. Britania ni. මොවුන් සියලු දෙනා පොදුවේ ඉංග්‍රීසි භාෂාව කතා කළ නිසා මොවුන් සියලු දෙනා පොදුවේ ඉංග්‍රීසි භාෂාව කතා කළ නිසා මොවුන් සියලු දෙනා පොදුවේ ඉංග්‍රීසි භාෂාව කතා කළ නිසා මොවුන් සියලු දෙනා පොදුවේ ඉංග්‍රීසි භාෂාව කතා කළ නිසා Mohon sih itu na podo Inggris bahasa kata kerani sama.
ඉංග්‍රීසියෙන් යනුවෙන් හඳුන්වනු ලබයි. ඉංග්‍රීසියෙන් යනුවෙන් හඳුන්වනු ලබයි. ඉංග්‍රීසියෙන් යනුවෙන් හඳුන්වනු ලබයි. හරි ඊට පස්සේ පුතේ මේ අපේ මේ කතා කරන පුතේ වීඩියෝ කෝන් කරගන්න උන්ට කරුණා කරලා මගේ මේ 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 මොහොතේ මේ යහමාරු කරගන්න නැතුව තේරන සිංහල තේරෙනවනේ නැත්නම් ඔබලට තේරුණාද නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ මොනේ නෝට් එක ලියනවද නැද්ද කියලා හරි එතකොට පුතේ මෙන්න මේ කියන ඉංග්‍රීසි හරිද මෙන්න මේ කියන පුතේ වී වී එක ඔන් කරන්න කියලා කියන්නේ වෙන මගුලකට නෙවෙයි හරිද හරිද උගන්නන දේ උගලට තේරෙන එක මඤ්ඤං ගහලා වගේ ඉන්නවනම් මෙන්න මේ කියලා උගන්නන ලාවේ ආයෙත් තේරෙන මට ආමු මේ උන්ට තේරෙන්නේ නැහැ හරියන්නේ මම ආමව පැහැදිලි කරන්න ඕනි හරි හොඳට පිටේ ඉන්නවා කි. හරි. ඔයාලා විතරක් නෙමෙයි මම උගන්වන සෙට් එක. තව කට්ටියට මම උගන්වන උන්ගෙත් එහෙම තමයි. හරිද? මං A level හරි. A level කරන්නේ වුණත් මම උගන්වනවා. උන්ත් අනිවාර්යෙන් වීඩියෝ කරන්න ඕන. වීඩියෝ කෝල් කරගන්න ඕන. හා කැම්පස් එකකටත් මම උගන්වනවා. කැම්පස් එකේ ළමයින්ටත් උගන්වනවා. මම රත්තරන් පුතේ මේ මොහොතේ මේ මධ්‍යම රාත්‍රියට ලං වෙන්න ඕන වෙන්න තියලා යහමාරු කරගන්න එපා. ඒ නිසා විශ්ලෝක කරලා ඉන්න. හරිද? අර නැත්තම් මට පේන්නේ නැහැ ඕගොල්ලන්ට තේරෙනවද නැත්තම් ආගන්න දෙන්නේ මම මේ වෙලාවේ අත්දැකුවේ මේක අපි ෆෝන් එක ඔන් කරමු මේ මේ ක්ලාස් එක ඔන් කරලා මේ ඉල්ල මෙල මොන මල මගුලක් කරනවද? ඈ මට ඒක එහෙම පේන්නේ නැහනේ. ඒ නිසා ඔය මට හදිත් ඔන් කරගෙන ඉන්න. පොඩ්ඩක් කියලා. ඒකමාරනේ බව මට බලා ඉන්න බෑ නම් බෑ ඉතින් කරන්න දෙයක් නෑ මාත් අමාරු හරි බලා ඉන්නම් උඹලා දිහා අවුලන්නේ උඹලා මගේ දිහා අමාරු හරි බලා ඉන්නවනේ ඉතින් මාත් උඹලා දිහා අමාරු හරි බලා ඉන්නම් අවුලන්නේ ඈ නේ ඒ හරි හරි එතකොට පුතේ අපි කතා කරන්නේ අපිට මේ පාඩමෙන් කතා කරන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම. සුද්ධ කොහොමද ලංකාවේ බලය පිහිටෙව්වේ? අන්න එක තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට පුතේ මේ බ්‍රිතාන්‍යයන් මෙන්න මේ කියන බ්‍රිතාන්‍යයන් ලංකාවට එන්න කලින් ආසියාවට එන්න බෑ. ලංකාවට එන්න කලින් ආසියාවට එන්න බෑ. හරිද? ඒ නිසා අපිට මුලින්ම කතා කරන්න ඕනි කොහොමද මේ කියන ඉංග්‍රීසියෙන් ආසියාවට ආවේ. ඇයි මේ මුන් ආසියාවට ආවේ කියලා තමයි අපිට මේක කතා කරන්න තියෙන්නේ මුලින්ම. මේ පාඩමේ මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ ඉංග්‍රීසියෙන්. හරිද? මෙන්න මේ කියන ඉංග්‍රීසියෙන් ආසියාවට ආවේ ඇයි? කොහෙද මුලින්ම ආසියාවට ආවේ කොහෙටද? හරිද? නැත්තම් මුන් එකපාරට පුතේ මුල්ලා බ්‍රිතාන්‍යෙද මුට අමුතු ආතල් එකක් ගිහිල්ලා අම්මට ශ්‍රී ලංකාවටම යන්න ඕනි කියලා එකපාරට මුල් ලංකාවට ආවේ නැහැ. හරිද?
උන්ට එකපාරට අමුතු ආදල්ලයක් ගිහින් ලංකාවට ආවේ නැහැ. උන් ආවේ මුලින්ම ආසියාවට. මොකද ලංකාව කියලා කියන්නේ ආසියාවේ කියන රට. අර ඒ නිසා මුලින්ම මුන් ආවේ කොහෙද? ආසියාවට. හරි. ආසියාවට එන්න හේතුව තමයි මෙන්න මේ කියන ඉංග්‍රීසි ආසියාවට එන්න හේතුව තමයි පුතේ මේ ආසියාව තුල වෙළඳාම තිබ්බා. ආසියාව තුල මොකද තිබ්බේ? වෙළඳාම. ආසියාව තුල සුපිරි පරි ඉතිරි වෙලා යන්න වෙළඳාමක් තිබ්බා. හරිද? එතකොට මේ ආසියාවේ වෙළඳාම තුලින් ලන්දේසීන් සහ පෘතුගීසීන් සහ ලන්දේසීන් ආසියාවේ වෙළඳාම තුලින් පෘතුගීසීන් සහ ලන්දේසීන් මොකද විශාල ලාභයක් ඉටෙව්වා විශාල ලාභයක් ඉටෙව්වා ආසියාවේ වෙළඳාම තුලින් පෘතුගීසීන් සහ ලන්දේසීන් විශාල ලාභයක් ඉටෙව්වා එතකොට මෙන්න මේක දැනගත්ත අපි ආසියාවේ වෙළඳාම තුලින් විශාල ලාභයක් පෘතුගීසීන් සහ ලන්දේසීන් උපයනවා කියලා කවුද පුතේ දැනගන්නේ ඉංග්‍රීසීන් දැනගන්නවා මෙහෙම ඉංග්‍රීසීන් දැනගත්තට පස්සේ ඉංග්‍රීසීන්ට තෝරනා අපට සිරියකෝ පෘතුගීසීන් සහ ලන්දේසීන් විතර උන්ට විතරද පුළුවන් ආසියාවේ වෙළඳාම තුලින් පට්ට ලාභයක් ගන්න අපිත් යන්න ඕනි ආසියාව අපිත් යන්න ඕනි ආසියාවට කියලා මම කල්පනා කරා උන්ට තිරිසියාවක් ඇතුණා හරිද ඉංග්‍රීසීන්ට තිරිසියාවක් ඇතුණා ඇයි කියක් අඩෝ මේ පෘතුගීසීන්ට සහ ලන්දේසීන්ට විතරද පුළුවන් ආසියාවෙන් පට්ට ලාභයක් උපයන්නේ වැඩිපුර මේ ලාභයක් උපයන්නේ අපිත් යනවා ආසියාවට කියලා මම කල්පනා කරනවා ඒ අනුව පුතේ මේගොල්ලෝ ආසියාවට යන්න වෙනම වෙළඳ සමාගමක් පිහිටව ගත්තා මේගොල්ලෝ ආසියාවට යන්න වෙළඳ සමාගමක් පිහිටව ගත්තා ඒ වෙළඳ සමාගමේ නම තමයි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම මොකද්ද වෙළඳ සමාගමේ නම පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම මොකද්ද පුතේ නම මොකද්ද වෙළඳ සමාගමේ නම ආසියාවට යන්න වෙළඳ සමාගමේ නම මොකද්ද පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම වෙළඳ සමාගම හරියට හරි මොකද්ද පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම මෙබ්‍රෝ කිලෝගත වෙළඳ සමාගම මොකද්ද පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම කියලා වෙළඳ සමාගම මෙන්න මේ කාලවකවානු වෙනකොට බ්‍රිතාන්‍ය රැජින තමයි පළමු වන එලිසබත් රැජින මේ වෙනකොට බ්‍රිතාන්‍ය රැජින තමයි කවුද පළමු වන එලිසබත් රැජින මෙන්න මේ කියන පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ සෙට් එක යනවා පුතේ කව හම්බෙන්නද පළමු වන එලිසබත් රැජින හම්බෙන්නද පළමුවන එලිසබත් රජින හම්බෙන්න ගිහිල්ලා මේ සෙට් එක කියනවා රජිනියද රජිනිය මේ හන්ට කේස් එක එහෙම කිව්වද දන්නේ නැහැ හරිද ඒගොල්ලෝ හම්බෙන්න ගිහිල්ලා කිව්වා මොකද්ද ආසියාවේ වෙළඳාම තුලින් හරිද ආසියාවේ වෙළඳාම තුලින් මේ පෘතුගීසීන් සහ ලන්දේසීන් පට්ට ලාභයක් උපයනවා හරිද පට්ට ලාභයක් උපයනවා අපිත් යන්න ආසියාවට වෙළඳාම් කරන්න අපිටත් යන්න අවසර දෙන්න වෙළඳාම් කරන්න ආසියාවට යන්න වෙළඳාම් කරන්න අවසර දෙන්න කියලා. ඒ අනුව පුතේ පළමු වන එලිසබත් රැජින 1600 වර්ෂයේදී වර්ෂය මොකද්ද? ක්‍රිස්තු වර්ෂ 1600 වර්ෂයේ දෙසැම්බර් මාසයේ රාජකීය බලපත්‍රයක් මගින් අවසර දෙනවා මොකද්ද? යන්න ගිහිල්ලා ආසියාවට ගිහිල්ලා වෙළඳාම් කරන්න කියලා. යන්න ආසියාවට ගිහිල්ලා වෙළඳාම් කරන්න කියලා. ඒ අනුව මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ පළමු නැව් කණ්ඩායම එනවා ආසියාවේ සුමාත්‍රා දූපත්වලට. කොහේ දූපත්වලට දෙන්නේ? සුමාත්‍රා දූපත්වලට එනවා. ආසියාවේ කොහෙට දෙන්නේ? ආසියාවේ සුමාත්‍රා දූපත්වලට එනවා. ඒගොල්ලෝ නම් කොහෙද ආසියාවේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ පළමු නැව් කණ්ඩායම කොහෙටද පුතේ එන්නේ? පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ පළමු නැව් කණ්ඩායම කොහෙටද එන්නේ? ආසියාවේ නෑ, ඉන්නම් ගේක මතක් නෑනේ. ආසියාවේ කොහෙටද එන්නේ? සුමාත්‍රා දූපත්වලට පළවෙනි නැව් කණ්ඩායම එනවා. ඊට පස්සේ පුතේ ඔන්න දෙවන නැව් කණ්ඩායමක් එන්න හදන්නේ. මේ
සමාගමේ දෙවන නැව් කණ්ඩායම වෙනවා විලියම් හෝකින්ස්ගේ නායකත්වයෙන්. කාගේ නායකත්වයෙන් දෙන්නේ? විලියම් හෝකින්ස්ගේ නායකත්වයෙන්. විලියම් හෝකින්ස්ගේ නායකත්වයෙන් වෙනවා දෙවනි නැව් කණ්ඩායම. ඒගොල්ලෝ එනවා ඉන්දියාවට. ඒගොල්ලෝ ඉන්දියාවට එද්දී විලියම් හෝකින්ස් ඇතුළු පිරිස ඉන්දියාවට එද්දී ඉන්දියාවේ පාලකයා තමයි ජහන්ගීර් කියන මුගල් අධිරාජ්‍යයා. කවුද? ජහන්ගීර්. වෙන නම් මෙහෙම පටලව ගන්න එපා. මොකද්ද? ජහන්ගීර්. ඔය ජයන්නේ පටන් ගන්න වෙන එකම පටලව ගන්න මොකද්ද? ජහන්ගීර් තමයි ආසියාවට එන දෙවනි නැව් කණ්ඩායමේ හරිද? දෙවනි නැව් කණ්ඩායමේ එද්දී ඉන්දියාවේ පාලකයා වෙලා ඉන්නේ. කවුද? ජහන්ගීර්. ජහන්ගීර්. විශාල වශයෙන් තියෙන ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන ප්‍රදේශයක් මේ ආසියාවේ වෙළඳාම තුලින් පෘතුගීසීන් සහ ලන්දේසීන් විශාල ලාභයක් උපයන බව ඉංග්‍රීසීන් දැනගන්නවා. ඉංග්‍රීසීන් දැනගන්නවා. ඒ අනුවතේ මොකද ඉංග්‍රීසීන් කල්පනා කරනවා ජන්ඩෝනි අපි කොහෙටද ආසියාවට ගිහිල්ල වෙළඳාම් කරන්න ඕනේ කියලා. ඒ අනුවතේ ඒගොල්ලෝ ආසියාවට එන්න වෙනම වෙළඳ සමාගමක් ගොඩනගා ගන්නවා. ඒ වෙළඳ සමාගමේ නම තමයි මොකක්ද? පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම. මේක පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ගොඩනගා ගත්තට පස්සේ මේ වෙනකොට බ්‍රිතාන්‍යයේ රැචින තමයි කවුද? පළමුවන එලිසබෙත් රැචින. මේගොල්ලෝ ගිහිල්ලා පළමුවන එලිසබෙත් රැචිනගෙන් අවසර ගන්නවා. මොකද්ද? රැචිනියනි ආසියාවේ වෙළඳාම තුරින් පෘතුගීසි සහ ලන්දේසි පට්ටලාභයක් උපයනවා. අපිටත් යන්න අවසර දෙන්න ආසියාවට ගිහිල්ලා වෙළඳාම් කරන්න කියලා. ඒ අනුව පළමුවන එලිසබෙත් රැචින 1600 වසරේ දෙසැම්බර් මාසයේදී 1600 වසරේ දෙසැම්බර් මාසයේදී රාජකීය බලපත්‍රයක් මගින් මොකක් මගින්ද රාජකීය බලපත්‍රයක් මගින් අවසර දෙනවා යන්න ආස්වාඩ් ගිහිල්ලා වෙළඳාම් කරන්න කියලා. ඒ අනුවතේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ පළමු නැව් කණ්ඩායම වෙනවා. වැඩද ආසියාවේ මොන දූපත් වලටද එන්නේ? අවිත්මා සුමාත්‍රා දූපත් වලට. සුමාත්‍රා දූපත් වලට එනවා. ආසියාවේ සුමාත්‍රා දූපත් වලට එනවා. ඊට පස්සේ දෙවන නැව් කණ්ඩායම වෙනවා. කාගේ නායකත්වෙන්ද? විලියම් හෝකින්ස්ගේ නායකත්වයෙන්. විලියම් හෝකින්ස්ගේ නායකත්වයෙන් දෙවන නැව් කණ්ඩායම වෙනවා. ඒගොල්ලෝ ඉන්දියාවට. මේ වෙනකොට ඉන්දියාවේ පාලකයා තමයි කවුද? ජහන්ගීර් කියන මුගල් අධිරාජ්‍යයා. කවුද? ජහන්ගීර් කියන මුගල් අධිරාජ්‍ය. හරි. එතකොට පුතේ මේගොල්ලෝ ආසියාවේ මුලින්ම එන්නේ ආසියාවේ අග්නිදිග ප්‍රදේශ වලට. උඩට එන්නේ ආසියාවේ අග්නිදිග ප්‍රදේශ වලට. ආසියාවේ මොන ප්‍රදේශ වලටද? අග්නිදිග ප්‍රදේශ වලට. හරි. මේ දක්වා හැමෝටම තේරුණාද? මේ දක්වා තේරුණාද? ඔව් සර්. අනිත් අය? නැද්ද? ඔළුව හරි වන්නකො තේරුණාද? හොඳ නැද්ද? තේරුණා සර්. තේරාය තියෙන්නේ ගැම්මට කියන්න බෑ. ඈ? නිදිමතයිද පන්තිය? නිදිමතයිද? නිදිමතයි නම් පුතේ උඹලා මේ පන්තිය වෙලා නිදිමතයි නම් උඹලා වතුර හේක උඹලා තියන්න ඕන. ගඟක උඹලා තමයි පන්තිය කරන්න ඕන කියන. ඈ? ගඟක උඹලා කරන්න ඕන. නේ? අලුතෙන්ම ආපු කට්ටිය ඉන්නවද අද? අලුතෙන්ම සම්බන්ධ වෙච්ච කට්ටිය ඉන්නවද පන්තියට? ඔව් සර්. උඹට තේරෙනවද පුතේ? තේරුණා සර්. උගේ හත්තේ තේරුණාද පුතේ? තේරුණා සර්.
හරි සුපිරි හරි එහෙනම් පුතේ ලියා ගන්න ඉස්තනේ ලියා ගන්න ඉස්තනේ ලියා ගන්න අපි ලියමු නෝට් එක 17 වන සියවසේ මුල් දශක 17 වන සියවසේ 17 වන සියවසේ 17 වන සියවසේ මුල් දශක දෙක තුල දහත් වන සියවසේ මුල් දශක දෙක තුල දහත් වන සියවසේ මුල් දශක දෙක තුල අග්නිදිග ආසියාවේ අග්නිදිග ආසියාවේ අග්නිදිග ආසියාවේ අග්නිදිග ආසියාවේ වෙළඳ බලය ගොඩනගා ගැනීමට වෙළඳ බලය ගොඩනගා ගැනීමට පෘතුගීසීන් සහ ලන්දේසීන් අතර පෘතුගීසීන් සහ ලන්දේසීන් අතර පෘතුගීසීන් සහ ලන්දේසීන් අතර ගැටුම් ඇති විය ගැටුම් ඇති විය ගැටුම් ඇති විය ඉංග්‍රීසීන් ඇතැම් අවස්ථාවල ඉංග්‍රීසීන් ඇතැම් අවස්ථාවල ඉංග්‍රීසීන් ඇතැම් අවස්ථාවල පෘතුගීසීන්ට එරෙහිව ලන්දේසීන් සමග සහයෝගයෙන් කටයුතු කර ඇත ලන්දේසීන් සමග සහයෝගයෙන් කටයුතු කර ඇත ලන්දේසීන් ඉංග්‍රීසීන්ගේ සහය ලබා ගත්තා ලන්දේසීන් ඉංග්‍රීසීන්ගේ සහය ලබා ගත්තා අග්නිදිග ආසියාවේ කුළුබඩු බහුලව වැවෙන දූපත්වල අග්නිදිග ආසියාවේ කුළුබඩු බහුලව වැවෙන දූපත්වල
කුළුබඩුවන් බහුල වැවෙන දූපත්වල ඉංග්‍රීසි බලයක් ගොඩට ගෙනු දැකීම ඉංග්‍රීසි බලයක් ගොඩට ගෙනු දැකීම ඉංග්‍රීසි බලයක් ගොඩට ගෙනු දැකීම ලන්දේසින්ගේ අපේක්ෂාවම විය ලන්දේසින්ගේ අපේක්ෂාව නොවිය. ලන්දේසින්ගේ අපේක්ෂාව නොවිය. මේ නිසා 1623 වර්ෂයේ 1623 වර්ෂයේ මේ නිසා 1623 වර්ෂයේ කුළුබඩු දූපත් වලට ආයත් කුළුබඩු දූපත් වලට ආයත් කුළුබඩු දූපත් වලට ආයත් කුළුබඩු දූපත් වලට ආයත් ඇම්බොයිනා දූපතේ ඇම්බොයිනා දූපතේ ඇම්බොයිනා දූපතේ ඉංග්‍රීසි බලකොටුවකට පහර දී ඉංග්‍රීසි බලකොටුවකට පහර දී ඉංග්‍රීසි නිලධාරීන් පිරිසක් ඝාතනය කරේය. ඉංග්‍රීසි නිලධාරීන් පිරිසක් ඝාතනය කළේය. ඉංග්‍රීසි නිලධාරීන් පිරිසක් ඝාතනය කළේය. එහිදී ලන්දේසීන්ට ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමට ඉංග්‍රීසීන්ට බලයක් නොතිබුණු හේයි ඉංග්‍රීසීන්ට බලයක් නොතිබුණු හේයින් ඔවුන් අග්නිදිග ආසියාතික ප්‍රදේශවලින් ඉවත්ව ඔවුන් අග්නිදිග ආසියාතික ප්‍රදේශවලින් ඉවත්ව ඉන්දියාව කෙරේ සම්පූර්ණ අවධානය යොමු කළේය. 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 ඉන්දියාව කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කළේය. ඉන්දියාව කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කළේය.
ඉන්දියාව කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කළේ. හරි, ඔච්චරයි. හරි, අපි දැන් පැහැදිලි කරගමු. හරි, එතකොට ඉංග්‍රීසියෙන් මුලින්ම ඇවිල්ලා පුතේ ඉංග්‍රීසියෙන් මුලින්ම ආවේ ආසියාවේ අග්නිදික ප්‍රදේශවලට. ආසියාවේ අග්නිදික ප්‍රදේශවල තමයි ඉංග්‍රීසියෙන් මුලින්ම ආවේ. මේ මුල් ආපු කාලේ ඉංග්‍රීසියට පට්ට ගැම්මක් තිබුණේ නැහැ. කියන හොඳ යුද ශක්තියක් තිබුණේ නැහැ මුල්ම කාලේ. හරිද? එතකොට මේ ආසියාවේ තියෙන අග්නිදික ප්‍රදේශවල ආසියාවේ අග්නිදික ප්‍රදේශවල පුතේ වෙළඳ බලය ලබා ගන්න ආසියාවේ අග්නිදික ප්‍රදේශවල වෙළඳ බලය ගොඩනගා ගන්න මෙන්න මේ කාලය වෙනකොට ලන්දේසීන් සහ පෘතුගීසීන් අතර තමයි ගැටුම තිබ්බේ. ලන්දේසීන් සහ පෘතුගීසීන් අතර තමයි මුලින්ම ගැටලුව තිබ්බේ. ආසියාවේ ආසියාවේ අග්නිදික ප්‍රදේශවල වෙළඳ බලය ගොඩනගා ගන්න මුලින්ම ගැටුම තිබ්බේ කවුරු කවුරු අතරද? පෘතුගීසීන් සහ ලන්දේසීන් අතර. පෘතුගීසීන් සහ ලන්දේසීන් අතර තමයි මුලින්ම ගැටලුව තිබ්බේ. මේ ගැටුම් ඇති වුණ අවස්ථාවලදී ඉංග්‍රීසීන් පුතේ පෘතුගීසීන්ට විරුද්ධව කාටද උදව් කරේ? ලන්දේසීන්ට උදව් කරා. ලන්දේසීනුත් උදව් ගත්තා ඉංග්‍රීසීන්ගෙන්. ලන්දේසීනුත් ඉංග්‍රීසීන්ගෙන් උදව් ගත්තා. හැබැයි පුතේ ලන්දේසීන් කිසි විටකවත් බලාපොරොත්තුුනේ නැහැ. ලන්දේසීන් කිසි විටකවත් බලාපොරොත්තුුනේ නැහැ ආසියාවේ කුළුබඩු බැවෙන අග්නිදික ප්‍රදේශවල ඉංග්‍රීසීන්ට බලය දෙන්න. ඒගොල්ලෝ කිසි විටකත් ලෑස්තිුනේ නැහැ ලන්දේසීන්. මොකද කරන්නේ මේ ආසියාවේ කුළුබඩු බහුලව වැවෙන ප්‍රදේශයක් තමයි ඇම්බොයිනා දූපත් කියලා කියන්නේ. ඇම්බොයිනා දූපත් කියලා කියන්නේ මෙන්න මේ කියන ඇම්බොයිනා දූපත්වල තිබිච්ච ඉංග්‍රීසි බලකොටුවකට පහර දෙනවා ලන්දේසීන් විසින්. ඝාතනය කරනවා මේ ලන්දේසීන්. මේ ඉංග්‍රීසි නිලධාරීන් ටික මැරුවට පස්සේ මේ ඉංග්‍රීසින්ට පුතේ නැවතත් ලන්දේසීන්ට ප්‍රතිප්‍රහාරයක් දෙන්න බලයක් තිබුණේ නැහැ. මේ කාලේ බලයක් තිබුණේ නැහැ. ඒ නිසා මොකද මේ කරන්නේ ඉංග්‍රීසි ආසියාවේ අග්නිදික ප්‍රදේශවලින් ඉවත් වෙලා ඔවුන් සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරනවා. කොහේ කෙරෙහිද? සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරනවා ඉන්දියාව කෙරෙහි. ඉංග්‍රීසි අග්නිදික ආසියාතික ප්‍රදේශයෙන් ඉවත් වෙලා ඔවුන්ගේ සම්පූර්ණ අවධානය යොමු කරනවා කොහෙටද? ඉන්දියාව කෙරෙහි. ඉන්දියාව කෙරෙහි සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරනවා. පුතේ 1607 වර්ෂයේ ඉඳලා මේ ඉංග්‍රීසීන් ඉන්දියාවේ වෙළඳ සම්බන්ධතා ගොඩනගා ගන්න උත්සාහ කරා. 1607 වර්ෂයේ ඉඳලා ඉංග්‍රීසීන් ඉන්දියාවේ වෙළඳ බලය ගොඩනගා ගන්න උත්සාහ කරා. නමුත් පුතේ මුල් කාලේ ඉංග්‍රීසීන් සාර්ථකුනේ නැහැ. ඔවුන් සාර්ථක වෙන්නේ පුතේ වසර 10ක් විතර ගියාට පස්සේ. වසර 10ක් විතර ගියාට පස්සේ තමයි ඉංග්‍රීසීන් ඉන්දියාවේ වෙළඳ සම්බන්ධතා ගොඩනගා ගැනීම සාර්ථක වෙන්නේ. එතකොට පුතේ මේගොල්ලෝ මේ ඉංග්‍රීසීන් පුතේ ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනගා ගන්නවා. මදුරාසිය බොම්බාය කල්කටාව. ඉංග්‍රීසීන් විසින් මදුරාසිය බොම්බාය කල්කටා කියන ප්‍රදේශවල
ඉංග්‍රීසි වෙළඳ මධ්‍යස්ථාන ගොඩනගා ගන්නවා. ඉංග්‍රීසි වෙළඳ මධ්‍යස්ථාන ගොඩනගා ගන්න ඉංග්‍රීසි ඉංග්‍රීසි. ඉන්දියාවේ වෙළඳ මධ්‍යස්ථාන ගොඩනගා ගන්න මේ ප්‍රදේශවල මදුරාසිය, බොම්බාය, කල්කටා කියන ප්‍රදේශවල. මදුරාසිය, බොම්බාය, කල්කටා. මදුරාසිය, බොම්බාය, කල්කටා. කොහෙද? මදුරාසිය, බොම්බාය, කල්කටා කියන ප්‍රදේශවල. මදුරාසිය, බොම්බාය, කල්කටා කියන ප්‍රදේශවල ඉංග්‍රීසි වෙළඳ මධ්‍යස්ථාන ගොඩනගා ගන්නවා. කොහෙද පුතේ? කොහෙද? මදුරාසිය, බොම්බාය, මදුරාසිය, බොම්බාය, කල්කටා. මදුරාසිය, බොම්බාය, කල්කටා කියන ප්‍රදේශවල. මදුරාසිය, බොම්බාය, කල්කටා කියන ප්‍රදේශවල ඉංග්‍රීසි වෙළඳ මධ්‍යස්ථාන ගොඩනගා ගන්නවා. ඉංග්‍රීසි වෙළඳ මධ්‍යස්ථාන ගොඩනගා ගන්නවා. ඊපස්සේ 1664 වර්ෂයේදී 1664 වර්ෂයේදී ප්‍රංශ ජාතිකයෝ මෙන්න බොලේ එනවා ඉන්දියාවට. ප්‍රංශ ජාතිකයෝ එනවා 1664 වර්ෂයේ වෙනකොට ඉන්දියාවට. මෙන්න මේ ප්‍රංශ ජාතිකයින් ඇවිල්ලා පුතේ. ප්‍රංශ ජාතිකයින් ඇවිල්ලා ඉන්දියාවේ වෙළඳ මධ්‍යස්ථාන ගොඩනගා ගන්නවා. පොන්ඩිචේරි, හරිකාල්, චන්ද්‍රනගර්. පොන්ඩිචේරි හරිකාල් චන්ද්‍රනගර් චන්ද්‍රනගර් ප්‍රාංශයට ඇවිල්ලා පොන්ඩිචේරි හරිකාල් චන්ද්‍රනගර් කියන ප්‍රදේශවල වෙළඳ මධ්‍යස්ථාන ගොඩනගා ගන්නවා. වෙළඳ මධ්‍යස්ථාන ගොඩනගා ගන්නවා. ඊට පස්සේ පුතේ ඉංග්‍රීසීන්ට සිද්ධ වෙනවා වෙළඳාමෙන් තාත් එක්ක තරඟ කරන්නද ප්‍රංශ ජාතිකයින් සමග තරඟ කරන්න. ප්‍රංශ ජාතිකයින් සමග තරඟ කරන්න සිද්ධ වෙනවා. ප්‍රංශ ජාතිකයින් සමග තරඟ කරන්න සිද්ධ වෙනවා. නමුත් පුතේ 18 වන ශතවර්ෂය වෙනකොට ඉංග්‍රීසීන් මොකද කරන්නේ? ඉංග්‍රීසීන් ස්වකීය බලයෙන් ඉන්දියාව ගොඩනගා ගන්නවා. 18 වන ශතවර්ෂය වෙනකොට ඉංග්‍රීසීන් විසින් ස්වකීය බලය කොහෙද ගොඩනගා ගන්නේ? ඉන්දියාව ගොඩනගා ගන්න. සම්පූර්ණ බලය කවුද ගන්නෙ? ඉංග්‍රීසීන් ලබා ගන්න 18 වන ශතවර්ෂය වෙනකොට. 18 වන ශතවර්ෂය වෙනකොට. හරි. බලන්න ඩියුට් එක. ඉංග්‍රීසීන් 1607 වර්ෂයේ සිට ඉන්දියාව සමග වෙළඳ සම්බන්ධතා ගොඩනගා ගැනීමට උත්සාහ කළ නමුත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට වසර 10කට වැඩි කාලයක් ගත විය. ඉන්දියාවේදී ඉංග්‍රීසීන් ඉතා උපායශීලීව කටයුතු කළ නිසා 17 සියවසේ අගභාගය වන විට මදුරාසිය, බොම්බාය හා කල්කටා වැනි ප්‍රදේශ කිහිපයක වෙළඳ මධ්‍යස්ථාන ආරම්භ කිරීමට ඔවුහු සමත් වූහ. එහෙත් 1664 වර්ෂයේ සිට ප්‍රංශවරුන්ද ඉන්දියාවට පැමිණ පොන්ඩිචේරි, හරිකාල් හා චන්ද්‍රනගර් වැනි ස්ථානවල වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවා ගැනීමත් සමග ලන්දේසීන්ට අමතරව ප්‍රංශ ජාතිකයින් සමග වෙළඳ තරගයක නියැලීමට ඉංග්‍රීසීන්ට සිදුවිය. නමුත් 18 වන ශතවර්ෂය වන විට ඉන්දියාවේ ස්වකීය බලය ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් ඉංග්‍රීසීන් හා ප්‍රංශවරුන් අතර දේශපාලන ගැටුමක් ආරම්භ වෙන. නමුත් පුතේ 18 වන ශතවර්ෂය වෙනකොට ඉංග්‍රීසීන් ඉන්දියාවේ බලය ගොඩනගා ගන්නවා. ඉන්දියාවේ බලය ගොඩනගා ගන්නවා. තේරුණාද? පැහැදිලිද මේ දක්වා? ඔව් හැමෝටම. ඔව් සර්. ඔන්න දැන් ඉන්දියාවට ආවා. ඉංග්‍රීසීන් ඔන්න දැන් ආසියාවට ආවා. දැන් ඉන්දියාවටත් ආවා. ඉන්දියාවෙන් දැන් එන්න තියෙන්නේ කොහෙටද? කරගිලා. ඉන්දියාවෙන් කොහෙටද දැන් එන්න තියෙන්නේ? ලංකාවට. ඉන්දියාවෙන් දැන් එන්න තියෙන්නේ ලංකාවට. ළඟටම ආවා. ඕල් ළඟටම දැන් ඇවිල්ලා තියෙනවා. හරිද? හරි. ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු වී තමයි දැන් කතා කරන්න තියෙන්නේ. හැමෝටම තේරුණාද? කාට හරි ප්‍රශ්නක් තියෙන කෙනෙක් ඉන්නවද?
මගේ මයික් එක තව පොඩ්ඩක් වැඩනවා. තේරුණාද? මේ දක්වා තේරුණේ කියපු කාට හරි පොඩි හරි ගැටලුවක් තියෙනවා නම් මට කියන්න. නෑ නේද? තේරුණා. හරි. ඔන්න දැන් ඉන්දියාවටත් ආවා. ඔන්න දැන් ඉන්න තීරු දෙකට ශ්‍රී ලංකාව. ලංකාව වසර 10ක් විතර වෙනකම් ගණන් ගත්තේ නැහැ. හරිද? වැඩි අවධානයක් යොමු කරේ නැහැ ලංකාව කෙරෙහි. නමුත් පුතේ මොකද්ද? ඔන්න ටික කාලයක් ගියාට පස්සේ මොකද්ද? ඉංග්‍රීසියෙන් ආසියාව කෙරෙහි නෙවෙයිවා. හරිද? ඉන්දියාව කෙරෙහි අවධානය යොමු කරනවා. ඉන්දියාව නෙවෙයි ලංකාව කෙරෙහි අවධානය යොමු කරනවා. පැටරුණා? ආවෝ කියමු. ඉංග්‍රීසීන් ඉන්දියාවට ඇවිල්ලා ඉංග්‍රීසීන් ඉන්දියාවට ඇවිල්ලා ශතවර්ෂයක් විතර කාලයක් වෙනකම් ශතවර්ෂයක් විතර කාලයක් වෙනකම් ලංකාව කෙරෙහි ඒගොල්ලෝ අවධානය යොමු කරේ නැහැ. ලංකාව කෙරෙහි අවධානය යොමු කරේ නැහැ. මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ තමයි පුතේ මොකද්ද ඉංග්‍රීසීන් ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්නේ. ශතවර්ෂයක් විතර කාලයක් ගියාට පස්සේ තමයි මෙන්න මේ කියන ඉංග්‍රීසීන් ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්නේ. එතකොට මේ ඉංග්‍රීසීන් ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්න ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපෑවා. මෙන්න මේ කියන ඉංග්‍රීසියෙන් ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්න ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපෑවා. එකක් තමයි පුතේ මොකක්ද? ලංකාවේ පිහිටීම. පළවෙනි එක තමයි ලංකාවේ පිහිටීම. ලංකාව කියලා කියන්නේ පුතේ සමක ආසන්න රටක්. ශ්‍රී ලංකාව කියලා කියන්නේ සමක ආසන්න රටක්. ඒ වගේම ශ්‍රී ලංකාව පෙර අපර දිග නාවික මධ්‍යස්ථානයේ කේන්ද්‍රගතව තියෙන්නේ. පෙර අපර දිග නාවික මධ්‍යස්ථානයේ කේන්ද්‍රගතව. පෙරටත් නෙමෙයි අපරටත් නෙමෙයි මේ දෙකට මැද. ඒ නිසා ලංකාව කියලා කියන්නේ හොඳ වෙළඳපොළක්. ඒ නිසා ලංකාවේ පිහිටීම වැදගත් වුණා. බ්‍රිතාන්‍ය ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්න. විශේෂයෙන් ලංකාව තිබ්බ ස්වභාවික වරාය. ඒ වරාය නම තමයි මොකද්ද? ත්‍රිකුණාමල වරාය. නැත්නම් ගෝකන්න තිත්ත වරාය. මෙන්න මේ ත්‍රිකුණාමල වරාය ලංකාවේ පිහිටීම නිසා මොකද්ද? මෙන්න මේ කිරි ඉංග්‍රීසියෙන් ලංකාව කිරි අවධානය යොමු කරන්න ප්‍රධාන වශයෙන් හේතුවක් වුණා. ප්‍රධාන වශයෙන් හේතු ඉන්දියාව තියෙනවා, බෙංගාල ඔක්ක මෙහෙ තියෙනවා, ලංකාව තියෙන්නේ මෙන්න මෙහි. හරිද? එතකොට ලංකාව කිරි මේගොල්ලෝ අවධානය යොමු කරා. විසින් ලංකාව කෙරෙහි අවධානය යොමු කර එක ලංකාවේ පිහිටීම. අනිත් එක තමයි පුතේ කුරුඳු ඇතුළු
කුළු බඩු වටිනා බඩු ලංකාවේ තියෙනවා කුරුඳු ඇතුළු කුරුඳු ඇතුළු කුළු බඩු ලංකාව තුල බහුල වීම කුරුඳු ඇතුළු කුළු බඩු ලංකාව තුල බහුල වීම නිසා ඉංග්‍රීසියෙන් ලංකාව කෙරෙහි අවධානය යොමු කරනවා ඉංග්‍රීසි ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්න ප්‍රධාන වශයෙන් හේතුවක් වුණා පැහැදිලිද මේ දක්වා පැහැදිලි ඊට පසු ලන්දේසින් දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවල ශක්තිමත් බලතුළු පද්ධතියක් පවත්වාගෙන යෑමත් ඊට හේතු විනයි සැලකිය හැකිය. එහෙත් 18 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ඉන්දියාවේ මුගල් අධිරාජ්‍ය පරිහානියට යෑමත් සමග එතෙක් වෙළඳාමින් පමණක් තෘප්තිමත් වූ ඉංග්‍රීසි වූ ඉන්දියාවේ දේශපාලන බලය පැතිරවීම නිසා ලංකාව කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු විය. ඒ සඳහා ප්‍රධාන හේතු දෙකක් බලපෑවේය. මොකක්ද පළවෙනි එක ලියාගන්න මොකක්ද පළවෙනි එක ලියාගන්න ලංකාවේ පිහිටීම ලංකාවේ පිහිටීම ලංකාවේ පිහිටීම අනිත් එක මොකද පුතේ කුරුඳු ඇතුළු කුළු බඩු ලංකාව තුල බහුල වීම 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 කුරුඳු ඇතුළු කුළු බඩු ලංකාව තුළ බහුල වීම කුරුඳු ඇතුළු කුළු බඩු ලංකාව තුළ බහුල වීම කුරුඳු ඇතුළු කුළු බඩු ලංකාව තුළ බහුල වීම කුරුඳුතුළු කුළු බඩු ලංකාව තුළ බහුල වීම හරි බලාගන්න ටියුට් එක ශ්‍රී ලංකාව ඉන්දියාව ආසන්නයේ පිහිටා තිබීමත් බෙංගාල බොක්ක ඇතුළු ඉන්දියාව අවට මුහුදු කලාපයේ නාවික වෙළඳ කටයුතු පාලනයට ලංකාව හොඳ මධ්‍යස්ථානයේ වීමත් ඉංග්‍රීසින්ද වැදගත් විය ඉංග්‍රීසින් හා ප්‍රංශවරුන් අතර බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශවල සටන් ඇති වූ විට සතුරු ප්‍රහාර නිසා අබලමු නැව් අලුත් වැඩියා කිරීමට සුදුසු වරායක අවශ්‍යතාවයක් ඉංග්‍රීසියෙන් තනින් දැනුනි. මෙහිදී ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරාය කෙරෙහි ඉංග්‍රීසියගේ අවධානය නිතකින්ම යොමු විය. ත්‍රිකුණාමල වරාය කෙරෙහි ඉංග්‍රීසියෙන් සැලකිල්ල යොමු වීමට බැරළු හේතු කිහිපයකි. උතේ මේ ප්‍රධාන වශයෙන් මේ ශ්‍රී ලංකාව කෙරෙහි ඉංග්‍රීසියෙන් අවධානය යොමු කරන්න බලපාපු හේතුවක් තමයි මොකක්ද? ත්‍රිකුණාමල වරායේ වැදගත්කම ත්‍රිකුණාමල වරායේ වැදගත්කම දැන් මම මෙහෙම උගන්වන්නද මෙහෙම කියා දෙන්නද මම මෙහෙම මම ක්ලාස් එක කරන්න නේ මෙහෙම ආතල්ද
මේ මොඳයි මගේ දත් ටිකවත් පේන්නේ නෑ දත් ටිකවත් පේන්නේ නෑ එතකොට ඔයාලා ඔෆ් කරන් ගියාම මට ඔන්නෝම තමයි පේන්නේ පුතේ හරිද එතකොට දැන් ඔයාලට මේ අහගෙන ඉඳියා ඔහම මම දැන් ඔහේ නිකන් කිව්වහම ඔයාලට තේරෙන්නේ නෑ නෑ මෙලෝ රහක් නෑනේ මොන්තිය ඔයාලා ඔය පැත්තෙන් ඔක්කොම වීඩියෝ අරගෙන ඕෆ් කරගෙන ඉඳියාම මටත් ආතල් එකක් නෑ මන්ති හරිද ඔහේ ඉන්න තියෙන්නේ මට නිකන් මේ මේ මොකද්ද ඇටි කෙහෙල් කාපු උගුරු වගේ හරි ඒ නිසා තමයි පුතේ දාන්න කියන්නේ ඔන් කරන්න කියන්නේ වීඩියෝ හරිද එතකොට අහන්න ඔගොල්ලෝ හැම වෙලේම මෙතන ඇති මොකද්ද ඔබ මේක අහන්න කියන අපි කෑ ගහන්නෙත් නෑනේ කියලා ඈ අහන්න කියලා හැම වෙලේම ඒක පුතේ මගේ හැටි ඒක මගේ පන්ති ඇතුලේ මම ඔන්ලයින් විතරක් නෙමෙයි කරන්නේ ක්ලාස් වල ඉන්න ළමයි මුත්‍යා පැත 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 ගහන්න වුණා මම හැම වෙලේම ස්ටේජ් එක නගින්න නම් අහන්න කියලා එතකොට මට දැන් ඔන්ලයින් වුණා අහන්න කියලා කියවෙනවා ඒක හැටියක් මුද ඒක වැඩි ඒක ගණන් ගන්න බෑ අහන්න කියන එක මේ ඒක ඔටෝමැටික් කියවෙනවා ඒක කරන්න දෙයක් නෑ ඒ නිසා මේ ඒක එච්චර ගණන් ගන්න ඒවා නැත්තම් බලයට මම හිතනවා මේ කාට කිව්වද අහන්න කියන අපි කෑ ගහන්න යකෝ මේ මයික් ඕෆ් කරලා තියෙන්නේ අර අර ඒ නිසා අරක වැඩි ගණන් ගන්න එපා අහන්න ඒකට අහගෙන ඉඳහල්ලා හරි මේ එහෙනම් හරි මේ හරි හරි අහන්න පුතේ හරි එතකොට ඉංග්‍රීසියෙන් ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්න ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපෑවා ඉංග්‍රීසියෙන් ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්න ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපෑවා එකක් තමයි ලංකාවේ පිළිවීම අනික තමයි මොකද ලංකාවේ එනිසා ලංකාව කියලා කියන්නේ හොඳ මධ්‍යස්ථානයක් හොඳ වෙළඳ මධ්‍යස්ථානයක් ඒ නිසා ඉංග්‍රීසි ලංකාව කිරි අවධානය යොමු කරනවා ඒ වගේ පුතේ ලංකාව මුහුණලා තියෙන බෙන්ගාල බොක්කට එතකොට ඉංග්‍රීසි සහ ප්‍රංශ ජාතිකයන් අතර බෙන්ගාල බොක්කේ සටන් නැති වුණොත් එහෙම මේ බෙන්ගාල බොක්කට මුහුණලා තියෙනවා මොකක්ද වරායක් අපේ රටේ තියෙන ප්‍රධාන වරායක් මොකක්ද ත්‍රිකුණාමල වරායක් තොර බෙන්ගාල බොක්කදී අබලන් වන නැවුතික කොහෙටද ගේන්න පුළුවන් ත්‍රිකුණාමල වරායන ගෙනල්ලා එතෙන්දී අලුත් වැඩියා කඩොත් සිද්ධ කරන්න පුළුවන් කියලා ඉංග්‍රීසි හිතුවා ඒ නිසා ඉංග්‍රීසි ලංකාව කෙරෙහි අවධානය යොමු කරනවා එතකොට පුතේ මෙන්න මේ කියන ඉංග්‍රීසිට ත්‍රිකුණාමල වරායේ වැදගත්කම් ටිකක් තිබ්බා ත්‍රිකුණාමල වරායේ වැදගත්කම් ටිකක් තිබ්බා එකක් තමයි ත්‍රිකුණාමල වරාය බෙන්ගාල බොක්කට මුහුණලා තිබ්බේ ත්‍රිකුණාමල වරාය බෙන්ගාල බොක්කට මුහුණලා තිබ්බේ ඒ වගේ පුතේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ හරි ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ නාවික බලය ඉංග්‍රීසි නාවික බලය රැක ගන්න පුළුවන් කොහෙද ත්‍රිකුණාමල වරාය ඉන්දියාව මෙහෙම තියෙනවා ඉතින් ඉන්දියාව මෙන්න මේ වගේ එකක් ඉන්දියාව කියලා. ඉන්දියාව වගේ නේද? මෙහෙ මුතේ තියෙනවා බෙන්ගාල බොක්ක. මෙන්න මේ පැත්තට වෙන්න තමයි තියෙන්නේ මොකද්ද ශ්‍රී ලංකාව. හරි? මේ පැත්තට වෙන්න ශ්‍රී ලංකාව තියෙනවා.
එතකොට බෙන්ගාල මොකට මුහුණලා තියෙන්නේ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලවරයි තියෙන මෙන්න මේ හරියට වෙන්න හරිද ත්‍රිකුණාමලවරයි තියෙන මෙන්න මේ පැත්ත හරිද එතකොට ඒක බෙන්ගාල මොකට මුහුණලා තියෙන්නේ ඉන්දියාවේ උතුර මෙහි මෙහි දකුණ මෙහි බස්නාහිර මෙහි නැගෙනහිර ප්‍රදේශය එතකොට ත්‍රිකුණාමලවරයි තියෙන්නේ ඉන්දියාවේ නැගෙනහිර පැත්තට වෙන්නේ. එතකොට මේ ත්‍රිකුණාමලවරය ඉඳලා ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ නාවික වලේ ගොඩනගා ගන්න පුළුවන්. ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ නාවික වලේ ගොඩනගා ගන්න පුළුවන් ඉංග්‍රීසියෙන්. ඒ නිසා ඒගොල්ලන්ට ත්‍රිකුණාමලවරය වැදගත් වුණා. ත්‍රිකුණාමලවරය වැදගත් වෙන පළවෙනි හේතුව මොකද්ද? බෙන්ගාල බොක්කට මුහුණලා තිබීම. ත්‍රිකුණාමලවරය බෙන්ගාල බොක්කට මුහුණලා තිබීම. ඒ වගේම අනිත් එක තමයි මොකද්ද? ත්‍රිකුණාමලවරය ඉඳලා ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ නාවික බලය තහවුරු කරගන්න පුළුවන්. නාවික බලය මේගොල්ලන්ට තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම ඉතින් මොකද්ද? ඊසාන දිග මෝසම් සුලං කාලයේදී නැව් දිග ආරක්ෂා කරගන්න පුළුවන්. ඊසාන දිග උපුල් ඊළඟ නැවෙන්නේ ඊට ඊසාන දිග මෝසම් වර්ෂාවදී හරිද? ඊසාන දිග මෝසම් වර්ෂාවදී සුලං හමන්නේ මේ පැත්තෙන්ද මේ ඉඳලා මෙහෙට හරි එතකොට පුතේ මොකද්ද එතකොට පුතේ මොකද්ද මේ ඊසාන දිග මෝසම් වර්ෂාවේදී ඊසාන දිග මෝසම් වර්ෂාවේදී මොකද්ද මේ ත්‍රිකුණාමලවරයි බොක්ක ඇතුළට දාන හරි ත්‍රිකුණාමලවරයි ගාවට බොක්ක මෙන්න මෙහෙම මෙන්න මේ ඇතුළට දෙරළ මෙහෙම නේද තියෙන්නේ වරය ආශ්‍රිතව එහෙම නේද නැත්ද මෙහෙම තියෙන්නේ අතුලට මෙහෙම නේරලා තියෙන බොක්කක් තියෙන්නේ මේ බොක්ක ඇතුලට දාලා මොකද්ද නැවුනික හරි ත්‍රිකුණාමල වරයට වැදගත්කම ත්‍රිකුණාමල වරය බෙන්ගාල බොක්කට මුහුණලා තිබීම හරිද ත්‍රිකුණාමලවරයි මොකද්ද මොන බොක්කට මුහුණලා තියෙන්නේ මොන බොක්කටද මුහුණලා තියෙන්නේ බෙන්ගාල බොක්කටලා තිබීම අනිත් හේතුව තමයි ත්‍රිකුණාමලවරයි ඉඳලා ඉන්දියාවේ නැගෙනහිර පෙරළේ නාවිකවලය තහවුරු කරගන්න පුළුවන් අනිත් ඊසාන දිග මෝසම් වර්ෂාවලදී නැවුනික බොක්ක ඇතුළට දාලා ආරක්ෂා කරගන්න පුළුවන් ඔන්නයි නිසා තමයි ත්‍රිකුණාමලවරය වැදගත්ුනේ ත්‍රිකුණාමලවරය වැදගත්ුනේ හරි ලියා ගන්න පුතේ ත්‍රිකුණාමලවරය වැදගත් කම ලියා ගන්න ත්‍රිකුණාමලවරය වැදගත් කම ලියා ගන්න ත්‍රිකුණාමලවරය බෙන්ගාල බොක්කට මුහුණලා පැවතීම බෙන්ගාල බොක්කට මුහුණලා පැවතීම ත්‍රිකුණාමලවරය බෙන්ගාල බොක්කට මුහුණලා පැවතීම අනිත් එක ලියා ගන්න ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ඉංග්‍රීසි නාවික බලය රැක ගැනීමට ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ඉංග්‍රීසි නාවික බලය ගොඩනගා ගැනීමට ත්‍රිකුණාමලවරය වැදගත් වීම
ඊසාන දිග මෝසම් සුළං වර්ෂා කාලයේදී ඊසාන දිග මෝසම් වර්ෂා කාලවලදී නැව් ආරක්ෂා කර ගැනීමට නැව් ආරක්ෂා කර ගැනීමට නැව් ආරක්ෂා කර ගැනීමට ත්‍රිකුණාමල වරාය යොදාගත හැකි වීම ත්‍රිකුණාමල වරාය යොදාගත හැකි වීම ශ්‍රී ගුණමල වරාය යොදාගත හැකි වීම ශ්‍රී ගුණමල වරාය යොදාගත හැකි වීම හරි ඕක තමයි ලංකාවේ පිහිටීමේ වැදගත්කම ඉංග්‍රීසි ලංකාව කෙරෙහි අවධානය යොමු කරන ලංකාවේ පිහිටීමේ වැදගත්කම අනික මොකද්ද ඉංග්‍රීසි ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්න බලපාපු හේතුව මොකද්ද ඉංග්‍රීසි ලංකාව කෙරෙහි අවධානය යොමු කරන හේතුව මොකද්ද කුරුඳු ඇතුළු කුරුබඩු ලංකාව තුළ බහුල වීම පුතේ මේ ලංකාව කියලා කියන්නේ කුරුඳු ඇතුළු කුරුබඩු වලට ප්‍රසිද්ධ රෙමේ සුප්‍රසිද්ධ රට ඒ කාලවක වානුව තුරදී ලංකාව කියලා කියන්නේ කුරුඳු ඇතුළු කුළුබඩු වලට සුප්‍රසිද්ධම රටක් තමයි මේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ මේ යුරෝපීය වෙළඳපළ තුල ඉහළ වටිනාකමක් තියෙන කුරුඳු තියෙන්නේ ශ්‍රී ලංකාව තුල ඒ නිසා ඉංග්‍රීසි ලංකාව කෙරෙහි අවධානය යොමු කරනවා මේ කුරුඳු හරි කුරුඳු වලට අමතරව ලංකාවේ තිබ්බ මොනවද ගම්බිරි එනල් එනසාත් කරාම් නැටි සාදික්කා වසාවාසි යුරෝපියලි කොත්තමල්ලි ඔය කියන ඇකි මොකින් මිත්ති මොනවද මිනි මුතු හරිද ඇත්තද අරවද මෙව්වද හැම රෙද්දක්ම තිබ්බා හරිද ලංකාවේ පුතේ හරිද ලංකාවේ මැණික් හරිද මැණික් මුතු ඇද්දල නැව් හතක් ඉංග්‍රීසි විසින් පිළිගන්න පුරෝ නැව් හතක් හරිද හරිද ඒ තරම් විශාල ප්‍රමාණයක් මැණිකක් කියන්නේ කොච්චර විතර සයිස් එකක්ද මැණිකක් කියන්නේ සාමාන්‍යයෙන් එක එක සයිස් තියෙන විදිහට මැණික් හරිද හරිද සාමාන්‍යයෙන් පුතේ මැණිකක් සාමාන්‍ය මේ තරම් විතර වටින මැණිකක් මේ සයිස් තරම් වටින මැණිකක් වර්තමානයේ වෙනකොට මේ වගේ අපි රත්නපුරේනේ ඉතින් මැණික් ගැන දන්නේ නැතුව හරිද මේ වගේ සාමාන්‍යයෙන් නිල් මැණිකක් පුතේ යනවා මේ කාල කළු දුවරව මේව නැත්නම් මේ කාලේ එකක් යනවා කෝටි 5කට විතර මේ සයිස් එක මේ සයිස් එකක් පළදු නැතුව එකක් තිබ්බොත් කෝටි 5කට විතර යනවා මේ වගේ නැව් හතක් ගිනිච්ච කියලා කියන්නේ කොහොමද කොහොමද එතකොට හොඳයිනේ සාමාන්‍ය මේ සයිස් විතර මැණිකක් මෙන්න මේ සයිස් විතර මේ දෙකක් විතර එකට එකතු කරලා තියෙන මැණිකක් කෝටි 15ක් විතර යන මේ මං ඉන්න ප්‍රදේශයේ දැන් මාස 5-4කට විතර කලින් හම් වෙච්ච මැණිකගල ලංකාවේ ලංකාවේ මේ ලෝකේ ලොකුම නිල් මැණික හම්බුණා ඒ නිල් මැණික වටිනාකම තාම කියලා නැන්නේ මොකද කරන්න බෑ ලෝකේ ලොකුම නිල් මැණික ඇහුණානේ නේ මේ ළඟදී ප්‍රදර්ශනයට දැම්මේ අර පැත්තේ ලයිට් දාලා මේ පැත්තේ ලයිට් දාලා මේ ගෙවල් වල ආසන්න හම්බ වෙච්ච තාම වටිනාකමවත් කියන්න බෑ ඒක එතකොට ලංකාවේ තියෙන උද්දෝ ලංකාවේ තියෙන සම්පත් විශාල ප්‍රමාණයක් ගිනිහිල්ල තියෙනවා. පුස්කොළ පොත් කියලා කියන්නේ ලංකාවේ තිබිච්ච
දැනුම උන් ඒවත් ගිහිල්ලා දින ඒ දැනුම උන් සමහර තාමත් පාවිච්චි කරන්නේ මුස්කොල පොත් කියවන උන් තාමත් ඒ උන් ඒව පාවිච්චි කරනවා හරි ඒතර ලංකාවේ දැනුම ගිනිච්චා ඉංග්‍රීසි නිසි ලංකාවේ දැනුම ගිනිච්චා ලංකාවේ සත් මේ සම්පත් විශාල ප්‍රමාණයක් ගිනිච්චා එතකොට කුරුඳු වලට අමතරව ලංකාවේ ලංකාව කෙරේ අවධානය යොමු කරන්න හේතුව තමයි මොකද්ද කුරුඳු වලට අමතරව ලංකාවේ තියෙන එන්නසාල් කරාම් නැටි සාදික්කා වසාවාසි මුතු මැණික් ඇත්තල මේ කෙරේ මේ නිසා ඒගොල්ල ලංකාව කෙරේ අවධානය යොමු කරා ඒ නිසා ඒගොල්ල අවධානය යොමු කරා හරි ලියා ගන්න පුතේ ටියුට් එක ලියා ගන්න අන්තිම කොටසේ ඒ කොටසේ අන්තිම කොටසට ලියා ගන්න ශ්‍රී ලංකාව කෙරේ අවධානය බ්‍රිතාන්‍ය නවගේ අවධානය යොමු කිරීම කෙරේ අන්තිම ස්ථාන ලියා ගන්න ශ්‍රී ලංකාව ඒවන විටත් ශ්‍රී ලංකාව ඒවන විටත් කුරුඳු ඇතුළු කුළුබඩු වලට ප්‍රසිද්ධ රටක් විය කුරුඳු ඇතුළු කුළුබඩු වලට ප්‍රසිද්ධ රටක් විය ලංකාවේ කුරුබඩු වලට sorry ලංකාවේ කුරුඳු වලට ලංකාවේ කුරුඳු වලට ලංකාවේ කුරුඳු වලට ලංකාවේ කුරුඳු වලට යුරෝපීය වෙළඳපළ තුල යුරෝපීය වෙළඳපළ තුල යුරෝපීය වෙළඳපළ තුල ඉහළ වටිනාකමක් ලැබුණි කුරුඳු වලට අමතරව මෙරට ගම්බිරේ එනසාල් කරාබු නැටි මුතු මැණික් ඇත්තල ආදිය ඉහළ මිලකට අලෙවි කිරීමට හැකි නිසා බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරන ලදී තේරුණාද දුගන්න පුටික හැමෝටම ඔව් සර් හරි හැමෝටම තේරුණා හරි එහෙනම් පුතේ එහෙනම් අපි ආපහු හම්බ වෙන්නේ ලබන සතියේ බ්‍රහස්පතින්දා දිනේදී
දවසේ දාස්පතින්දා